සෙසු අයටත් ඉඩ දෙන්න. අනුන්ගේ වැරදි නොසොයන්න. ඔවුන් වැරදි කරන්නේ නම් ඒ ගැන ඔබ දුක්වීමට සූදානම් වීමේ අවශ්‍යතාවයක් නැත. නිවැරදි දේ කුමක්ද යන්න ඔවුන්ට පෙන්වා දීමෙන් පසු ඔවුන් ඒ අනුව නොපිළිපදින්නේ නම් එය එතැනින්ම කෙලවර කර දමන්න. බුදුන් වහන්සේ විවිධ ආචාර්යවරයන් හා එක්ව ධර්මශාස්ත්‍ර හදාරන විට ඔවුන්ගේ ක්‍රමවල තිබූ අඩුපාඩුකම් වටහාගත් නමුත් ඔවුන්ට අවඥා නොකළසේක. උන්වහන්සේගේ නිහතමානීත්වයෙන් හා ගෞරවයෙන් යුතුව තම ඉගෙනීම් කරමින් ඔවුන් සමග පැවති සම්බන්ධතාවයෙන් ප්‍රතිඵල නෙලාගත් නමුත් ඔවුන්ගේ ක්‍රමයන්හි පැවති අසම්පූර්ණ භාවයද දැන සිටිසේක. උන්වහන්සේ විසින් එවකට පූර්ණ අවබෝධත්වය ලබා නොසිටි හේයින් එම ඇදුරන් විවේචනය කිරීමට හෝ ඔවුන්ට ඉගැන්වීමට වෙර නොදැරූසේක. බුදුන් වහන්සේ තම අවබෝධය ලබාගත් පසු උන්වහන්සේ හා එක්ව වාසය කරමින් ශාස්ත්‍රය හැදෑරූ ඒ ආචාර්යවරයන් ගැන ගෞරවයෙන් මතක් කර අලුතින් සොයා ගන්නා ලද ඒ ඥාණය ඔවුන් හා බෙදා ගැනීමට උන්වහන්සේට අවශ්‍ය විය.